ආයුබෝවන් ඔබ රූපවාහිනී ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම සුනේත්‍රා කුමාරේ මම දිනෝෂ ප්‍රියදාස ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඩ කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටවීම රටේ මූලික නීතියට සම්පූර්ණයෙන් එකඟ බව රජයේ කියා සිටී දරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාරයට දේශපාලනයේ නිරත දොමන දරුවන් දේශපාලන වාසිතකා විවේචනය කිරීම සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ විරෝධය අමු කහවලට ඉතිහාසයේ වැඩිම මිලක් මුලින්ම දේශීය ප්‍රවෘත්ති කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම රටේ මූලික නීතියට සම්පූර්ණයෙන්ම එකඟ බව අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා ඇතැම් පාර්ශව ඒ සම්බන්ධයෙන් නගන තර්කවල කිසිදු සාධාරණත්වයක් නොමැති බව කොළඹ අද පැවතී මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා අවධාරණය කළා. මේ පෝට් සිටිය කියන වැඩපිළිවෙලට දේශපාලන වශයෙන් සහ ඒහි තියෙන අනාගතයේ දකින්ද කුහකත්වයේ ඉස්මතු වෙන බොහෝ දෙනෙක්. ඒ කුහකත්වයේ තුල ඉඳගෙන ඔවුන් මේ රටට වෙන සම්පතක් මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් හැකියාවක් තියෙන වැඩපිළිවෙල මොන ආකාරයෙන් හෝ නතර කළ යුතුයි කියන මතයක් අද ඉදිරිපත් වෙලා තිබෙනවා. දැන් මේ ක්‍රියාත්මක කිරීමේදී අපි කිසිම අවස්ථාවක සාමාන්‍ය තත්ත්වෙන් මිදිලා නැහැ. නිදායකයේ ව්‍යවස්ථාදායකයේ අධිකරණේ අපි මෙතනින් බයිපාස් කරලා නැහැ කියන කරු 100%ක් අසත්‍යයි. ඒ නිසා මේ ගැන වාද විවාද කරන්න ඕනෑම තැනකදී අපට හැකියාවක් තියෙනවා. මේ භූමිය අපිට අයිති නැහැ කියන එක ප්‍රධාන තර්කයක්. මම කියන්න කැමතියි මේ ගැසට් පත්‍රය අත්සන් කරලා තියෙන වජිර අභිවාදන මැතිතුමා මේ භූමිය රටේ භූමියට එක්කාසු කිරීමේ ගැසට් පත්‍රිකාව දෙවනිදා අගෝස්තු 2019 ඒ සියලු දේත් එක්ක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නාගරික සංවර්ධන අධිකාරියට පැවරීමක් කරලා තියෙනවා. ඒ නිසා මූලික තර්කයේ වන මේ භූමිය චීනෙට යදිති එහෙම නැත්නම් මේක මේ ආකාරයෙන් සිදු වෙනවා මේක අපිට අයිති නෑ අපේ සිටියමේ නැහැයි කියන එක පුස් තර්කයක්. මේක අපි නෙමෙයි ඇත්තටම. මේක අපි ආරම්භ කරලා වැඩ කරාට මේ ගැසට් පත්‍රය මගින් රටට එක්කාසු කිරීමක් වෙලා තියෙනවා. රටේ අපේ සිටියමේ අද ඒක එක කොටසක් හැටියට සම්බන්ධ වෙලා තියෙනවා. මෙය මූලික විවස්ථාවට එකඟයි කියලා රජයේ නීතිපතිවරයා අපිට දන්නලා තියෙනවා නිල වශයෙන්. ඒ නිල වශයෙන් දැන්නුවාට පසුව තමයි මේ කටයුතු එතනින් ඉදිරියට අපි ගෙනිච්චේ. අපි කාරු හරි එක්කෙනෙක් ඩොලර් මිලියන 50ක් 100ක් අරගෙන ලංකාවේ ආයෝජනය කරන්න එන කෙනෙක් යම් කිසි විදිහේ නඩු තීන්දුවකට පැටලෙනවා නම් ඒක අවුරුදු 15ක් යනවා නම් නඩු තීන්දුව ලංකාවට ආර්ථික ආයෝජකෙක් එයිද? ඒ නිසා අපි ඒ නඩුවලට ප්‍රමුඛත්වය දෙන වැඩපිළිවෙලක් මේක සඳහන් කරලා තියෙනවා. මම හිතන්නේ ඕනෑම සාධාරණව හිතන්න පුළුවන් පුද්ගලෙ රටක මුළු ආර්ථික පද්ධතියම ගොඩනගන්න තියෙන බාධාවන් ඉවත් කිරීම වැරදිද කියන ප්‍රශ්නේ අපිට අහන්න තියෙනවා. ජනතා විමුක්ති පෙරමුණ නම් සාකච්ඡාවක් අපි ඒ තරම් ගණන් ගත යුතු නෑ. මොකද ඔවුන් කතා කරන්න ඔවුන්ගේ ප්‍රතිසත්ය සහ ජනතා ප්‍රතිචාරය තියෙන තත්ත්වයන් අපි දන්නවා. එවැනි කතා සම්බන්ධව මම හිතන්නේ මේ රටේ ජනතාවත් ජනතා විමුක්ති පෙරමුණ කියන කතා ඒක හොඳයි කතන්දරයක් හැටියට ඉතින් ඔය අපිට පාළු වෙලාවකට අහගෙන ඉන්න. පෝට් සිටි කමිෂන් සභාව පිළිබඳව නීති අපි ගේන්නේ අලුතෙන් මේ රටට ආයෝජන එන ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදය තමයි සිංගල් වින්ඩෝ ෆැසිලිටේටර්. ඒ කියන්නේ එක කවුලුවක් තුලින් සියලුම කරුණු කාරණා කරගන්න පුළුවන් වෙන කවුලුවක් කරහා ආයෝජකයන්ට පහසුතාවය ලබා දෙන පනත තමයි මේ පනත. මේ පනත ඇවිල්ලා මේ රට බෙදන්නවත් රටට හානි කර වෙන දෙයක්වත් නෙමෙයි. විජේදාසට තිබුණේ අවශ්‍ය නම් මේ කරුණු ඇවිල්ලා ගෲප් එකේ සාකච්ඡා කරනවා. ගෲප් එකේ සාකච්ඡා කරනවා නම් මේ ඔක්කොම කොතරු ටික එයාට ලබා දෙන්න තිබුණා. එයා මේක නොකියව තියෙන එක තමයි මට තේරෙන්නේ. මොකද එයා කොහෙන්ද හොයාගත්තේ මේ චීන කොලොනියක් වෙනවා කියලා? මේක මාධ්‍ය කියන්න ඕනේ නැහැ. එහෙනම් ගිහලා උසාවිය කියන්න පුළුවන් මේ මේ පනතේ මෙන්න අහවල් වගන්තිය ඔස්සේ චීන කොලොනියක් වෙනවා මේක. ඒ නිසා මේ පනතට මේ ඉඩ දෙන්න එපයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට කියන්න පුළුවන්. ඒක කියන්නේ මිනිස්සුන්ගේ බොළා කරන්න, මිනිස්සුන්ගේ කුලප්පු කරන්න. කොතනකවත් කියලා නැහැ පොලිසියේ තියෙන ආධිපත්‍ය මෙතනින් නවතිනවායි කියලා. කවුරු හරි ඒ නගරේ මේ කෙනෙක් ගිහලා පික් පොකට් එකක් ගැහුවදී අපේ පොලිසිය තමයි ගිහිල්ලා ඒක මේ විග්‍රහ කරන්නේ. චීනෙන් එන්නේ නැහැ කවුරුත්. මේක මෙගා පොලිස් මේ මිනිස්ට්‍රි එකෙන් පෙර කාලෙදී ඒ අයම කිව්වා මේ තියෙන්නේ 83,000 new jobs. අපි කියන්නේ ඉස්සරින් ඒගොල්ලෝ කිව්වා.
ඉතින් ඒ විදිහට හදන්නට නම් ඒ ආයෝජනේ මේ රටට ගලායනට ඕනේ. හැමෝම දන්නවා මේ හරහා මේ රටේ හැරවුම් ලක්ෂයක් එනවායි කියන එක. මේ අලුත් හැරවුම් ලක්ෂය එනවට සමහර කය කැමති නැහැ. විපක්ෂයේ ඇතැම් පිරිස් දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජගත කිරීමට උත්සාහ දරන බව අමාත්‍යවරුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ රටේ සංවර්ධනයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්වන වරාය නගරයේ කටයුතු අඩපණ කිරීම එම පිරිස්වල අරමුණ වී ඇති බවයි. 1978 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා බලයට පත් වෙලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු ප්‍රථම පනත මහා කොළඹ ආර්ථික කොමිෂන් පනත. ඒ කොමිෂම බලාත්මක වන ප්‍රදේශය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ඉතාමත් වැදගත් පනත්වලට කිසිම වළංගුභාවයක් තිබුණේ නැහැ. දේශීය ආදායම් පනත, රේගු පනත, විදේශ විනිමය පනත, ඒ පළාත තුළ කිසිසේත් ක්‍රියාත්මක වුණේ නැහැ. රටේ ආරක්ෂා, ගුවන් යාන මෙහෙයවීමේ පනත බලපාන්නේ නැහැ ඒ පළාත. ඒ ආර්ථික කොමිෂන් සභාවට පූර්ණ බලය දුන්නා නගර සභා, මහනගර සභා, ගම් සභා සියල්ලක්ම අහෝසි කරා. මේ කොමිෂන් සභාවට බලය දුන්නා කෙලින්ම බදු අය කරලා ඒ බදු වෙනම ඒගොල්ලන්ගේ අරමුදලකට දැමීම. ඒ කොමිෂන් සභාවට බලය තිබුණා ඕනෑම බැංකුවකට නියෝග දෙන්න, විදේශිකයෙකුට පුළුවන් ඇවිල්ලා ගිණුමක් විවෘත කරන්න. නිර්නාමික සම්පූර්ණ රහසිගත බාර. ඒ පළාත තුළ යම්කිසි ගැටලුවක් ඇති වෙනවා නම් ඒක निराකරණය කිරීමේ වගකීම පැවරුවේ විදේශීය ආයතනයකට. ඒ විදේශීය ආයතනයේ තීරණයට විරුද්ධව අභියාචනයක් ගැනීමට ශ්‍රී ලංකා අධිකරණයට කිසිම බලයක් තිබුණේ නැහැ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිමාගේ රජයේ පනතක් පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරගත්තා. තවත් බලතල මේ කොමිෂන් සභාවට ලබා දීම. එකතු කරපු තව බලයක් තමයි කොමිෂන් සභාව කැඳවලා ඒගොල්ලන්ගේ අදහස් විමසලා ඒගොල්ලන්ගේ අනුමැතියෙන් තොරව කොමිෂන් සභාවට විරුද්ධව තහනම් නියෝගයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා අධිකරණයේ තිබිච්ච බලය අහෝසි කළා. දැන් ඒ සමග සංසන්දනය කරනවා නම් අපි ඉදිරිපත් කරන පනත ඒකේ සමස්ත සැලැස්ම ක්‍රියාත්මක කිරීමට පෙර ජනාධිපතිමාගේ අනුමැතිය ලබා ගන්න ඕනේ. ඒ සැලැස්ම කිසිම අයුරකින් වෙනස් කරනවා නම් ඒ සංශෝධනයට ජනාධිපතිමාගේ අනුමැතිය අවශ්‍යයි. ඉඩම් බදු දෙනවා නම් ඒ සියල්ලක්ම කරන්නේ ශ්‍රී ලංකා නීතියට අනුකූලව. ඒගොල්ලෝ ලබා ගන්න මුදල් භාවිතා කරන ආකාරයේ මොන අරමුණු සඳහාද කොයි විදිහටද ඒ ක්‍රමවේදය පිළිබඳ පාර්ලිමේන්තුවට සොයා බැලීමට පූර්ණ බලය තියෙනවා. ශ්‍රී ලංකා නීතිපතිතුමා ලිඛිත සහතිකයක් දීලා තිබෙනවා. එතුමා අධ්‍යයනය කළා තියෙනවා පනත කිසිම අයුරින් ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වෙලා නැහැ කියලා. මේ පනතේ පැහැදිලිව තියෙනවා මේක ලංකාවේ කොටසක්. ඒ වගේම වරාය නගරය කොළඹ දිස්ත්‍රික්කයට ගැසට් කරලා තියෙන මේ වෙනකොටත් වරාය නගරේ ක්‍රියාත්මක වෙන ලංකාවේ තියෙන නීතිය ලංකාවේ පොලිසිය වරාය නගරේ ඉන්නේ. ඉතින් මේකට යම් කෙනෙක්ට ආයෝජනය කරන්න ඕන නම් මෙයාලා යන්න ඕනේ බීජින් වලටවත් වෙනත් රටකටවත් නෙවෙයි. ඔය සමහරු කියන විදිහට මෙයා එන්න ඕනේ ලංකාවට පෝට් සිටියකට නැත්නම් කොළඹට අවිල්ල ඕනේ අය ඒකේ ආයෝජනය කරන්නේ. ඒ හින්දා මේක තනිකර දේශපාලනික වශයෙන් මේ රටේ අනාගත પરම්පරාවට රැකියාව උත්පාදනය කරන්න තියෙන සහ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න තියෙන කේන්ද්‍ර ස්ථානයක් වළක්වන්න ගත්ත උත්සාහයක් විදිහට තමයි අපි දකින්නේ. චීන කොමියුනිස්ට් පක්ෂයට පමණක් දෙවෙනි ආවන ආකාරයට සංවිධාන ශක්තියක් හදලා තුරෙන් දෙහික බලයක් සහිතව අපේ රජයක් බලයට ගේන්න පක්ෂයක් නිර්මාණය කරපු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ ආකාරයෙන් මඩ ගහන්නේ අපේ රජය දුර්වල කරන්න, අපව දුර්වල කරන්න. ඉතින් අපි විජේදාස රාජපක්ෂ මැතිතුමාට සඳහන් කරන්න ඕනි. ඔබතුමා දේශපාලඥයෙක් වගේම වෘත්තිකයෙක් විදිහට කල්පනා කරලා බලන්න. අපේ පක්ෂය ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, රට ඇතුලේ ප්‍රශ්න නිර්මාණය කරන්න, ඒක එතනිනුත් එහාට ගිහිල්ලා ජාත්‍යන්තර වශයෙන් ප්‍රශ්න නිර්මාණය කළා. දශක ගණනාවක් තිස්සේ අපේ රටට උදව් කරන ඉතාම බලවත් ධනවත් රාජ්‍යයන් අපේ රටත් එක්ක ભેද බින්න කරන්න ඔබතුමා නිර්ර්ථක උත්සාහයක යෙදෙනවා. ඔබතුමාගේ තියෙන පෞද්ගලික කෝන්තර නිසා මෙවැනි අර්බුද නිර්මාණය කරන්න උත්සාහ කිරීම ඉතාම වැරදි සහගත කටයුත්තක් බව මම සඳහන් කරන්න ඕනේ. එදත් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ දරුවන්ට අපහාස කරපු විජේදාස රාජපක්ෂලා ප්‍රමුඛ කණ්ඩායම අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ දරුවටත් අපහාස කරන්න ඇමරිකාවේ ජීවත් වෙන කතා කියලා ඒ සිද්ධියම ආපහු ඉදිරියට ගන්නවා. මතකද එදා මහින්ද මහත්තයාගේ දරුවන්ට ලැම්බෝගිනි කතා කියලා, රත්තරන් අස්සයෝ ගැන කතා කියලා කොයිතරම් අපහාස කළා මේ රටේ ජනයාගේ මනස විකෘති කරාද? එදා විජේදාස රාජපක්ෂලා තමයි මේ මහින්ද රාජපක්ෂ පළවා හරින ගමනේ කසකාරයෝ වෙන්නේ. ගමින් ගමට ගිහිල්ලා අද වගේම සංඝයා වහන්සේලා හම්බ වෙලා, අන්‍යාගමික පූජකයෝ හම්බෙලා මේ රටේ ජනතාවගේ ඔළුව සුද්ධ කරලා එදා මේ රටේ සශ්‍රීකත්වයට යන ගමන නැවැත්තුවා. මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හරහා ඩොලර් කුට්ටි මත කරන කුමන්ත්‍රණ. පෝට්සිටි ව්‍යාපෘතිය මේ දිනවල දැඩි කතා බහට ලක්ව තිබෙනවා. දැන් අවධානය ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළ වූ වාර්තාවක් වෙතයි. චීන කොලනියක්ද? කොළඹ වරාය නගරය චීන කොලනියක් බවට පත්වන බව ඇතමුන් පැවසීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. කොමිෂන් සභාවක් පිහිටුවන්නේ ඇයි?
ආයෝජකින්ගේ පහසුව සඳහා සියලු රාජ්‍ය ආයතන එක් ස්ථානයකින් සම්බන්ධීකරණය කිරීම OSS වෙනුවෙන් නව කොමිෂන් සභාව පිහිටවනු ලබනවා. ඒ අනුව මෙම කලාපයට පිවිසෙන විදේශිකයන්ට වීසා ලබා දීම, බැංකු බලපත්‍ර ලබා දීම ඇතුළු අනෙකුත් සේවා අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන විසින් මෙරට නීතියට අනුව සිදු කෙරෙනවා. වරායනගරේ පාලනය කරන්නේ කවුද? කොමිසමේ සමාජිකයන් ජනාධිපතිවරයා විසින් පත් කරන නිසා වරායනගරේ පාලනය ශ්‍රී ලංකාව යටතේ පවතී. එම සමාජිකයන් ඕනෑම අවස්ථාවක ඉවත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. සමාජිකයන් වරදක් කළහොත් ඔවුන්ව මෙරට අධිකරණය හමුවට ඕනෑම අවස්ථාවක පැමිණවිය හැක. ආයෝජකයන් චීනයෙන් පමණද? ඕනෑම රටක ව්‍යාපාරිකයෙකුට ආයෝජනය කළ හැක. දැනටමත් ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් හරහා ආයෝජන ඉදිරිපත් වී ඇති අතර ආයෝජකයන් දිරිගැන්වීමට බදු සහන ලබා දෙනු ඇත. එතකොට රුපියල් වලින් ගෙවන්න පුළුවන්ද? වරාය නගරය තුල ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල වගේම ලොව පිළිගත් අනිකුත් මුදල් ඒකක වලින්ද කළ හැක. සම්මත ගනුදෙනු සිදුවන්නේ විදේශීය මුදල් ඒකකකින් නිසා හුවමාරු ගාස්තුවක් ගෙවීමට සිදුවේ. ශ්‍රී ලාංකිකයින්ට රැකියා කළ හැකිද? ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට වරාය නගරය තුල රැකියා කළ හැකි අතර විදේශීය මුදල් මගින් වැටුප් ගෙවීම සිදු කරයි. එම වැටුප් මෙරට බැංකු ගිණුම්වල තැන්පත් කළ හැකි අතර එය බදු වලින් නිදහස් කරනු ඇත. වරායනගරේ පොලිසිය කවුද? ශ්‍රී ලංකා පොලිසිය වරාය නගරයේ නීතිය බලාත්මක කරන අතර එහි නඩු කටයුතු ශ්‍රී ලංකා උසාවිය තුල විභාග කෙරේ. නමුත් එම නඩු ඉතා ඉක්මනින් අවසන් කිරීමට කටයුතු කරනු ඇත. සාමාන්‍ය පුරවැසියෙකුට ඇතුළට යන්න වීසා හෝ නැද? නැහැ. ඕනෑම කෙනෙකුට වෙරළ පා ගන්න, බඩු ගන්න එන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. වීසා ඕනේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා ජනාධිපතිතුමාගේ දරුවන් පිළිබඳව කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බව මහා සංඝරත්නය අවතහරණය කරනවා. උන්වහන්සේ පෙන්වා දෙන්නේ දේශපාලනය වෙනුවෙන් පෞද්ගලික කරුණු සම්බන්ධ කර නොගත යුතු බවයි. රජයේ සිටින මැතිවරු තම තමන්ගේ පෞද්ගලික අරමුණු පසෙකට තබලා එක එක්කෙනා පසුපස්සේ යන්නේ නැතුව, එක එක කණ්ඩායම් වල පසුපස්සේ යන්නේ නැතිව, තැන් තැන් වලට ගිහිල්ලා වෙන වෙනම සාකච්ඡා කරන්නේ නැතුව, සියලු දෙනාම හොඳින් සාකච්ඡා කරලා එක එක පුජ්‍යලයන් විවේචනය කරන එකත් නතර කරලා ජනාධිපතිතුමාට සහාය දෙමින් රජය ආරක්ෂා කිරීම සඳහා උත්සාහ දරනවා නම් මම හිතනවා වඩාත් වැදගත් කී. විජේදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා පිළිබඳව කවුරු හරි කිව්වොත් එහෙම ඒ වේදනාව ඒ විජේදාස රාජපක්ෂ මහත්මයාට තාත්තා කෙනෙක් හැටියට දැනෙනවා. එහෙමනම් ජනාධිපතිතුමාටත් එතුමාගේ පුතා කිසිම දෙයකට එතුමා සහසම්බන්ධ කරගෙන නැති බව අපට පේනවා. ඒ එහෙම තියේදී එහෙම කෙනෙකුට ප්‍රකාශයක් කිරීම, දරුව පිළිබඳව පිළිකුල් සහගත ලෙස කතා කිරීම අපට පිළිකුල් සහගත තත්ත්වයක් බවට පත් වෙනවා. දෙමව්පියන් දූ දරුවන් අතර තියෙන සම්බන්ධය මහා පුදුමයි. මේ සම්බන්ධය තමයි මේ ලෝකයේ පවත්වාගෙන යන්නේ. ඉතින් එතෙන්ට ගහලා ඒක විනාශ කළොත් එහෙම ඊළඟට නිර්මාණය වෙන, ඊළඟට ඇති වෙන පරපුර තිරිසම් පරපුරක් වෙන්න පුළුවන්. වෙනියු තත්ත්වයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. විජේදාස රාජපක්ෂ මහත්මයා ඒ කරපු ප්‍රකාශය තරයේ හෙලා දකිනවා. දේශපාලනට සම්බන්ධ නොවන දරුවන්ගේ චරිත ඝාතනය කිරීම සම්බන්ධව ඇත්තටම ස්වාමින්වහන්සේ හැටියට අපිට තියෙන ලොකු කනගාටුවක්. අපි තරයේ අවවාද කරනවා දේශපාලනට සම්බන්ධ වැරදි කරන හැම දරුවෙකුම විවේචනය කරන එක කිසිම ගැටලුවක් නැහැ. එහෙම නොවන අහිංසක දරුවන් තාත්තා දේශපාලනය කළාය කියලා තාත්තගේ තරාතිරම කෙසේ වෙතත් කොයි දරුවෙකුටවත් අපහාස නොකරන්නට දේශපාලනඥයන් විශේෂයෙන් වග බලා ගන්න, විශේෂයෙන් උගත් වැදගත්යි සම්මත සියලු දේශපාලනඥයන් ඒ සඳහා වග කීමෙන් කටයුතු සිදු කරන්නට ඕනේ. තමන් කියන හැම වචනයකම වග විය යුතුයි. රජයේ කරවන රාජ්‍ය නායකතුමා පමණයි අපි ඡන්දේ ලබා දුන්නේ. එතුමා තමයි මේ රට පාලනය කරනු ලබන්නේ. ඉතින් එතුමගේ කළ යුතු දේවල්, එතුමගෙන් අසාගත යුතු දේවල්, එතුමට පැවරිය යුතු දේවල්, එතුමගේ දරුවන්ට චෝදනා නැගීම හොඳ මහත්මා ගුණ ඇති දේශපාලඥයන් තුළ තිබිය යුතු නැහැ. එතුමගේ දරුවන් දෙපළ මේ රටේ කිසිම ජාතික, සමාජික, ආගමික, සංස්කෘතික කිසිම උත්සවයකට සම්බන්ධ වෙලත් නැහැ. මේ රටේ ජනතාව දැකලත් නැතුව ඇති කියලා මම නම් හිතන්නේ. මමවත් හරියට දැකලා නැහැ. එහෙම දැකලා නැති දරුවන් මේ දේශපාලනයේට මේකට හවුලා ගැනීම බොහොම නරක ක්‍රියාවක් හැටියටයි මම දකින්නේ. විශේෂයෙන්ම දේශපාලනික වශයෙන් විවේචන සිදු කිරීම, විවේචනය කිරීම එතුමන්ට පූර්ණ අයිතියක් පැවරෙන අතර දරුවන් මේට සම්බන්ධ කර ප්‍රකාශනයට පත් කිරීම කනගාටුදායකයි කියන කාරණේ සිහිපත් කරන්නටම ඕන. අත්තටංගොඩපත් දැරණියගල ප්‍රාදේශ සභාවේ සභාපති සමගි ජනබලවේගයේ ලක්ෂ්මන් රාජකරුණා මහතා අද ලබන 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. දැරණියගල මියන විට ජල ව්‍යාපෘතියෙන් සොරාකත් බවට සැලකෙන ජල මීටර 477කින් ජල මීටර 98ක් සන්තකයේ තබා ගැනීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.
ජල සම්පාදන මණ්ඩලය විසින් දැරණියගල කුඹුරුගම ප්‍රදේශයේ විශේෂ ජල ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මෙම විශේෂ ජල ව්‍යාපෘතියට අදාළව කුඹුරුගම ප්‍රදේශයේ පිහිටි ගබඩාවක තැන්පත් කර තිබූ ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ජල මාපක 477ක් සහ තවත් උපාංග සොරකම් කිරීමක් පිළිබඳව පසුගිය මාර්තු 30 වෙනි දින දැරණියගල පොලිස් ස්ථානයේ වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. මෙම පැමිණිල්ල යොමු කර ඇත්තේ අදාළ ජල ව්‍යාපෘතිය භාර ඉංජිනේරුවරයා විසින්. ඒ සම්බන්ධව දැරණියගල පොලිස් ස්ථානය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ විමර්ශනය ආරම්භ කිරීමෙන් අනතුරුව මෙම ගබඩාව භාරව සිටි ලිපිකරුවෙක්, ඒ වගේම රියදුරෙක් ඇතුළු පුද්ගලයින් 3 දෙනෙක් අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සොරකම් කරන ලද ජලමාපක සහ අනිකුත් උපාංග පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරනු ලැබුවා. එසේ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මෙම සොරකම් කරන ලද උපාංග එනම් ජලමීටර් 98ක් පමණ දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා භාරී තිබී සොයාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දින සොරකම් කරන ලද ජලමාපක සොරබඩු බව දනිමින්ම ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අත්අඩංගුවටගෙන තිබෙනවා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රය ඉටු කිරීමට රටපුරා ජනතාව අද උදේ එක්ුණා. අග්‍රාමාත්‍ය නිල නිවසේදී එම චාරිත්‍ර ඉටු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. නැකතයේදී තිබුණේ පූර්ව භාග 7:16. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා අනතුරුව හිසතෙල් ගෑමේ නැකත් චාරිත්‍රයට එක්ුණා. රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති පූජ්‍ය වැල්ලගිරිය සුමංකල හිමියන් අග්‍රාමාත්‍යවරයාගේ හිසෙහි නැකතට තෙල් ගල්වා ආශිර්වාද කළා. පූජ්‍ය කිරිඔරුවේ දීරානන්ද හිමියන්ද මේ අවස්ථාවට වැඩම කර සිටියා. අග්‍රාමාත්‍යාරයා ශිරන්ති රාජපක්ෂ මැතිනි ඇතුළු පවුලේ සමාජිකයින් හා රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතා ඇතුළු පිරිසක්ද මීට සහභාගී වුණා. සිංහල දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ ජාතික මහෝත්සවය අද උදේ පැවැත්වුණේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පරිශ්‍රයේදී. ඒ කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලමිටියාවේ කුසලතම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය සංවිධාන කළේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයට අයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි. චමල් රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුද, සිසර ජයකොඩි, ප්‍රසන්න රණවීර යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. හිසතෙල් ගෑමේ මධ්‍යම පළාත් ප්‍රධාන උත්සවය සංවිධාන කෙරුණේ මහනුවර ඓතිහාසික නාථ දේවාල පරිශ්‍රයේදී. ඒ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ ශ්‍රී විමලතම්ම සහ අස්කිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි යන හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහබෝධීන් වහන්සේ අභියසදීද හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කෙරුණේ විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සචි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. සබරගමුව පළාත් හිසතෙල් ගෑමේ මහෝත්සවය ඓතිහාසික සබරගමුව මහසමන් දේවාල පරිශ්‍රයේ සංවිධාන කෙරුණා. නාරහිම්පිට ඇලන් මැතිනි ආරාමේ හිසතෙල් ගෑමේ උත්සවය පැවැත්වුණේ පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන්. නාරහිම්පිට අභයාරාම විහාරස්ථානයේ පැවති හිසතෙල් ගෑමේ උත්සවය සංවිධාන කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයයි. එය පැවැත්වුණේ අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන්. ආදිවාසී ගම්මානයේද හිසතෙල් ගෑමේ උත්සවයක් සංවිධාන කර තිබුණා. ඒ ආදිවාසී නායක උරුවරිගේ වන්නිලැත්තන්ගේ ප්‍රධානත්වයෙන්. හිසතෙල් ගෑමේ තවත් උත්සවයක් සංවිධාන කෙරුණේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ. එහි අලියතුන් සිංහයන් ඇතුළු සතුන්ට හිසතෙල් ගල්වනු ලැබුවා. පින්නවල අලි සංරක්ෂණාගාරයේ අලියතුන්ට හිසතෙල් ගැන්වීමේ උත්සවයේදී අලියතුන්ට කිරිබත් හා පළතුරු වලින් සංග්‍රහ කිරීමද සිදු කෙරුණා. මෙරටට විදේශිකයන් පැමිණීම කළමනාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. ඒ ඔවුන් අතරින් වාර්තාවන COVID-19 රෝගීන් ඉහළ යාම හේතුවෙන්. COVID-19 රෝගයෙන් මෙරට පූර්ණ සුවය ලැබූ පිරිස 92,832 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 2,907 දෙනෙකු අයත්. කොවිඩ් රෝගය වැළඳුණු තවත් 168 දෙනෙකු අද හඳුනාගනු ලැබුවා. ඉන් 164 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. සෙසු පිරිස බන්ධනාගාර කොවිඩ් පොකුරට අයත් රෝගීන්. ඒ වගේම මේ විදේශවල සිට පැමිණ අය අතර අපි හඳුනා ගන්නා රෝගීන් ප්‍රමාණය ක්‍රමෙන්
වැඩිවීමක් අපිට දකින්න පුළුවන්. ක්‍රියල් මාසයේ අපි මේ වන විට අපේ රටතුලින් රෝගීන් 3,480 දෙනෙක් සම්පූර්ණයෙන්ම හඳුනා ගන්නකොට එයින් 538 දෙනෙක්ම එනම් 15.5%ක්ම විදේශවල සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි අය. මේ තත්ත්වයේ යටතේදී ඇත්ත වශයෙන්ම අපි විදේශවල සිට පැමිණෙන අය අපේ රට තුළ කළමනාකරණය කිරීම පිළිබඳව නැවතත් අපිට සමාලෝචනය කිරීමට සිදු වී තියෙනවා. අපි දකිනවා ලෝකයේ පුරාම COVID-19 රෝගයේ මේ අවස්ථාවේදී නැවතත් රැලි වශයෙන් 3 වන රැල්ල 4 වන රැල්ල වශයෙන් රටවල්වල විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතිනවා. යටතම රූපහණී පවත් සමගින් සමෘද්ධි සහ අඩු ආදායම්ලාභී ජනතාවට රුපියල් 5000 දීමනාව ලබා දීම දිවෙන පුරා අඛණ්ඩව ක්‍රියාත්මකයි. රාජ්‍ය අමාත්‍ය ශේහන් සේමසිංහ මහතා පවසන්නේ මේ වන විට රුපියල් මිලියන 11,500ක පමණ මුදලක් බෙදා දී ඇති බවයි. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකාය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව හා එක්වයි. කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක රුපියල් 5000 දීමනාව නිවසටම ගොස් ලබා දීම සිදු කරනවා. ඒ අදාළ ප්‍රදේශවල සමෘද්ධි නිලධාරීන් මගින්. නීලම්මහර පුරාණ විහාරස්ථානයේදීද රුපියල් 5000 දීමනාව ලබා දීම සිදු කෙරුණා. අපි වගේ වයසක බැරි අයට මෙහෙම උදව්වක් කරන එක බොහොම වටිනවා. පානතුර ප්‍රදේශ ලේකම් කොට්ටාසයේ රුපියල් 5000 දීමනාව ලබා දීම අවසන් අධියරේ පවතිනවා. මේ දක්වා ග්‍රාම සේවාව සම් 72ක පවුල් 12,196කට රුපියල් මිලියන 61කට ආසන්න මුදලක් පිරිනමා තිබෙනවා. ගාල්ල කඩවත් සතර ප්‍රාදේශ ලේකම් කොට්ටාසයේ 7063 දෙනෙකුට 5000 දීමනාව පිරිනමා ඇති බව ප්‍රදේශ ලේකම් හිමාලි රත්නවීර මහත්මිය සඳහන් කළා. මාතලේ ප්‍රදේශයේ ප්‍රතිලාභීන්ටද රුපියල් 5000 දීමනාව ලබා දීම සාර්ථකව ක්‍රියාවට නැංවීමෙන් පවතිනවා. සමෘද්ධි දීමනාව මේ වෙනකොට අපි පවුල් ඒකක 123කට ලබා දීලා තියෙනවා. ඒ අනුව රුපියල් මිලියන 11,500ක ප්‍රමාණයක් අපි මේ වෙනකොට මුදා හරලා තියෙනවා. හැබැයි තවත් ප්‍රදේශවල මෙම දීමනාව බලාපොරොත්තුෙන් සුදුසුකම් ලැබුව අය ඉන්නවා. එයාලට පුළුවන් සෞදා දිනයේ වෙද්දී ඒ අදාළ නිලධාරීන් මුණ ගැහිලා තමන්ට හිමි දීමනාව ලබා ගන්න. කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි ඇතැම් මාර්ගවල පෞද්ගලික බස් රියතුරන්ගෙන් 80%ක් බස් රථ ධාවනයේ නිරත වන්නේ මත්ද්‍රව්‍ය භාවිත කර බවට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ මහනුවර පැවති මාධ්‍ය හමුවකදී. අපි සමහර මාර්ග පිළිබඳව හොයලා බලපුවාම මේක කියන්නත් කනගාටුයි. නමුත් කොළඹ තදාසන්න ප්‍රදේශවල සමහර මාර්ගවල 80%ක් රියදුරන් නොයෙකුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කළ තමයි පෞද්ගලික බස් රථ පදවන්නේ. අපි සියලු දෙනාම දන්නා කාරණ තමයි මේ කොයිතරම් පුහුණුවක් අපි දුන්නත් වැඩක් නැහැ. ඒ රථය ක්‍රියාත්මක වෙන්නේ මේක පදවන කෙනාගේ මනස අනුව. ඒ නිසා මේක බරපතල ප්‍රශ්නයක්. අපි මේ වෙනුවෙන් සියලු කටයුතු අවසන් කරලා කැබිනට් එකට යන සූදානම් ඩ්‍රග් ටෙස්ට් එක හඳුන්වලා දෙන්නේ. ඒ කියන්නේ අර මෙඩිකල් එක කරන වෙලාවේ රියදුරු බලපත්‍රය ගන්න අපි බරවහන වලට පමණක් ප්‍රථමයෙන් ඩ්‍රග් ටෙස්ට් එක අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාම සරල උපකරණ වගේක් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ. ඒකෙදී අපිට හොයා ගන්න පුළුවන්කම තියෙනවා මාසයක් පිටිපස්ස එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා තියෙනවද නැද්ද කියන කාරණේ. ඒකෝර ඒකෙන් අපි අදහස් කරන්නේ මත්ද්‍රව්‍ය පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මාසයක් පාවිච්චි කළා නැත්නම් ඇබ්බැහි වෙච්ච කෙනෙක් නෙමෙයි. මොකද ඇබ්බැහි වෙච්ච කෙනෙකුට මාසයක් නෙමෙයි සතියක්වත් මත්ද්‍රව්‍ය භාවිත නොකර සිටීමේ හැකියාවක් නැහැ. ඉතින් ඒකෙන් අපි මත්ද්‍රව්‍ය පාවිච්චි කරපු අය ධාවනේ කරන අය ධාවනේ කෙසේ වෙතත් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වෙච්ච අය ධාවනෙන් ඉවත් කරන්න ඒ පරීක්ෂණය හරහා ඉදිරියේදී අපි කටයුතු කරමු. ඉතිහාසයේ වැඩිම මිලට අමුක හස්වනු අලෙවි කර ගැනීමට ගොවීන්ට මෙවර අවස්ථාව හිමි වී ඇතැයි රාජ්‍ය අමාත්‍ය චානක වක්මුර මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ අමුක හස්වනු මිලදී ගැනීමට එක් වෙමින් කිලෝවක් මිලදී ගැනෙන්නේ රුපියල් 400කටයි. කහතුග මිලදී ගනු ලබන්නේ උක් බඩේරිඟු කජු ගම්මිරිස් කුරුදු කරාබු නැටි බුලත්ඇතුළු කුඩා වැවලි භෝග වගා සංවර්ධන ආශ්‍රිත කර්මාන්ත හා අපනයන රාජ්‍ය අමාත්‍යංශය මගින්. ගම්පහ දිස්ත්‍රික්කෙන් කහ කිලෝ 12,000ක් මිලදී ගැනීමට නියමිතයි. අපි මේ කහ මිලට ගන්න අද ඉඳන් අපි කටයුතු කරා. මේ රටේ ගොවි මහත්තුරුන්ට ඉතිහාසයේ වැඩිම මිලට මේ පාර තමයි කහ වික්කේ. මේට ඉස්සර රුපියල් 65යි 78යි අමු කහ කිලෝ එකක් වික්කේ. හැබැයි අද ඒ ගානට විකුණන්න පුළුවන් වුණේ අතිගරු ජනාධිපතිතුමා ගත්ත ක්‍රියාමාර්ග නිසා. ඉදිරි කාලයේදී බලාපොරොත්තු වෙනවා ගොවියගේ මිලදී අරගෙන පාරිභෝගිකයට සාධාරණයක් කරන කුළුබඩු සංස්ථාව හරහා ගොවිය අධෛර්මත් කරන්න
යම් පිරිසක් කටයුතු කරනවා. මම කහා විකුණ ගන්න බෑ. මේව වැඩක් නැහැ කියලා හිටන් අදායිරමත් කරන්න හොඳ නැහැ. අපි අපේ නිලධාරි මහත්තුරුන්ට කියලා තිනා හොයලා බලලා ඒවා ගන්න කියලා. තම කහ අසුන මිලදී ගැනීම සම්බන්ධයෙන් ගොවින් රජයට ප්‍රසාදය පළ කළා. කහවල මිල බැරි වුණා. ඒක රජයේ මේ දැන් මම මිලදී ගත්තා රුපියල් 400ක් සවොන්තරම දෙන්න පුළුවන්. ඇත්තටම මජයක් වශයෙන් කරපු දේ අගේනවා. කහ විකුණ ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. ඒක මාධ්‍ය රහයන බොරු ප්‍රචාරයක් මම. ඕනතරම් කහ විකුණ ගන්න පුළුවන්. අපි රුපියල් 400 ගානේ මේ රජයට අපි වික්ක කහ. කහ තියෙනවා ඕනතරම් අපිට දෙන්න පුළුවන්. ගමේ කට්ටිය දැන් කහවලට නැඹුරු වෙලා තියෙනවා. දැන් සාර්ථක අසනක් ලබා ගන්න තියෙනවා. දේශීය කෘෂි ආර්ථිකය දියුණු කර ගැනීම සඳහා අලුත් රජයේ තියෙන දැක්ම අපි ඉදිරි ගන්න සුළු වෙනවා. සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය ලබන 30 වෙනිදා දක්වා පැවැත්වෙනවා. එය සංවිධානය කරනු ලබන්නේ නුවරඑළිය මහනගර සභාව විසින්. මෙවරත් මාධ්‍ය අනුග්‍රහය ජාතික රූපවාහිනියෙන්. SLT මොබිටෙල් සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තය 2021. සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට සමගාමීව අපේ අවුරුදු චාරිත්‍ර වාරිත්‍රත් මේ නුවරඑළිය නගරයේ පුරාවටම ක්‍රියාත්මක වෙනවා. ඉතින් අද දවසේදී යෙදී තිබුණු උදෑසන 7:16 යෙදී තිබුණු හිසතෙල් ගෑමේ අවුරුදු චාරිත්‍රයත් එක්කත් ජාතික රූපවාහිනිය අපි සම්බන්ධ වුණා. නුවරඑළිය නගරයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී තමයි අද දවසේදී මේ විදිහට හිසතෙල් ගෑමේ චාරිත්‍රය ක්‍රියාත්මක වුණේ. ඉතින් පුරුදු විදිහටම දකුණු දිශාව බලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසිලා හිසට නුගපද්ද පයට කරඳපද්ද තියලා නුගපත් යුෂ මිශ්‍ර නානු තෙල්ද ගාලා තමයි අද දවසේදී හිසතෙල් ගෑමේ චාරිත්‍රය ක්‍රියාත්මක වුණේ. මේ නුවරඑළිය නගරයේ පුරාවටම ක්‍රියාත්මක වන සියලු කටයුතුහි තොරතුරු අපි ජාතික රූපවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. ඉතින් ඔබටත් ආරාධනා කරනවා නුවරඑළිය නගරයට පැමිණෙන්න මේ සුන්දර නුවරඑළිය සැළලිහිණි වසන්තයට එකතු වෙන ලෙසට. මම සචින්තන තිලකරත්න නුවරඑළිය නගරයේ සිට ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්නීමාවට පත්වනවා. අයවන්.